At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පසුගිය ආණ්ඩුව සමයේ මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණ තිබෙනවා. අද පෙරවරු 9:30ට පමණ ඔහු එහි පැමිණ ඇති අතර ප්‍රකාශය ලබාදීමට පෙර හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අලුත් අවුරුද්දට FCID එකට එන්න කියලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන්නම් එන්න පුළුවන් වුණොත් මොකටද එන්න කිව්වේ කියලා. මේ අතර කිරුලපන ඇලන් මැතිනි ආරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නිකුත්වන අධික ශබ්දයෙන් ප්‍රදේශවාසීන්ට පීඩා ඇතිවන බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කළ නඩුව අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර අද දිනේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මීට පෙර අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නියෝග කර තිබුණේ උදෑසන 5:00 අතර කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍රයේ ශබ්දය අඩු කරන ලෙසටයි. කෙසේ වෙතත් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවවාද කළ අතර නඩුව ලබන 24 වෙනිදා දක්වා කල් තැබුණා. නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම අපි බොහොම උපේක්ෂාවෙන් මුහුණ දෙනවා. අපේ නීතිඥ මහතුරුත් ඒවට උදව් උපකාර කරනවා. මුළු රටේම හාමුදුරුවන් වහන්සේලා සහ අන්‍යාගම කඩේ පූජිතතුමන්ලාගේ අවධානයට යොමු වූ කාරණයක් ජනතාවගෙන්. ඉතින් ඒක තමයි අද රටේ තත්ත්වය.